ගෝන් සුබ දවසක් ඔන්න දුවේ පුතේ අද දවසේදී කතන්දර ගෙදර අහලා ලස්සන චිත්‍ර නිර්මාණයක් අපිට ඇඳලෙව්වේ කවුද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අදත් වාගේ ලස්සනම ලස්සන චිත්‍ර නිර්මාණය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ මාධවේදී චිත්‍ර නිර්මාණ ශිල්පී නුවන් බුද්ධක ඉහළ ගෙදර මාමා. අයිබුවන් නුවන් මාමා. අපේ පළවෙනි චිත්‍ර නිර්මාණය හෂාන් විදුභාෂක වයස අවුරුදු 8ක් වෙච්ච චූටි පුතාගේ තමයි මේ ලස්සන චිත්‍ර නිර්මාණය. එයා ඉන්නේ නුවර. ඉතින් හාවයි ඉබ්බයි රේස් දුවපු කතාව අහලා තමයි මේ ලස්සන චිත්‍ර නිර්මාණය අපිට ඇඳලෙවල තියෙන්නේ. නුවන් මාමේ මේ චිත්‍ර නිර්මාණය දැක්කහම මාමට මොකද හිතෙන්නේ? ඔවුනිම්නාවි මේ අවුරුදු 8ක දරුවෙක් තමයි අපිට මේ චිත්‍රය එවලා තියෙන්නේ. ඉතාම සාර්ථක නිර්මාණයක්. අපි මම දැකලා ඇත්තටම මේ චිත්‍රයේ රස විඳා. ඔබත් රස විඳින්න ඇති කියලා නිර්මාණ විශ්වාස කරනවා මම. එකක් බලන්නකො මේ චිත්‍රයේ තියෙන වර්ණ සංකල්පනේ එකකට එකක් වර්ණ අතර තියෙන හැඩතලවල තියෙන වෙනස්කතිය මේ චිත්‍රයේ උපරිමයෙන්ම සාධාරණයකට ලක් කරලා තියෙනවා. පුතේ මේ අනාගතයේ අපිට ඉන්න දක්ෂ නිර්මාණ ශිල්පියන්ගේ හැකියාවන් සහ සලකුණු තමයි අපිට මේ පෙන්නේ. ඔබට අනාගතේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පැස්ටල් කියන්නේ ඉතාම හොඳ මාධ්‍යයක්. ඒ වගේම අමාරු මාධ්‍යයක් පුතේ. හැබැයි ඔබ ඒ ඔබගේ වයසට අනුව ඒකට උපරිම සාධාරණේ ඉටු කරලා තියෙනවා. ඇත්තටම සාර්ථකයි පුතේ. අපි රසවින්දා සාර්ථකයි. ඔබට ජය. අවුරුදු 4ක් වයස නදීර කෝසල චූටි පුතාගේ ලස්සනම ලස්සන චිත්‍ර නිර්මාණේ. නුග ගහ ගැන නුගුණ කියන යාළුව දෙන්නගේ කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍ර නිර්මාණය අපිට මේ විදිහට ඇඳලෙවලා තියෙන්නේ. අපි කතා කරමු නුවන් මාමේ මේ චිත්‍ර නිර්මාණය දැක්කහම මොකද හිතෙන්නේ කියලා. නිම්නාවේ අපිට මේ චිත්‍රය එවල තියෙන්නේ 4 වසරේ ඉගෙන ගන්න දරුවෙක්. ඉතාම සාර්ථක වර්ණ සංකලනයක් අර පෙර තිබුණ චිත්‍ර වගේම මේකෙත් අපි දැක්කා. ඔබත් රසවින්ද ඇති කියලා ඒක මම විශ්වාස කරනවා. බලන්න එකක් තමයි අර නුගගහේ කතාව තමයි මේ චිත්‍රයට ගොඩ නගලා තියෙන්නේ. හැබැයි ඒ නුගගහේ රුක් දෙවියොත් වෙනස්ම ආකාරයකට මේ දරුවා ඉදිරිපත් කරලා තියෙනවා. චිත්‍රයක අපි බලාපොරොත්තු වෙන වෙනස් වූ හැඩතල සහ වර්ණ. ඉතින් මෙන්න මේ චිත්‍රයේදී මෙන්න මේ දරුවා මේකට උපරිමයෙන්ම සාර්ථක විදිහට සාධාරණ ඉටු කරලා කියලා කියන්න පුළුවන්. අපිට පුතේ මේ පෙන්වන්නේ ඔබගේ සාර්ථකත්වය. ඔබ ඇත්තටම සාර්ථකත්වය. ඔබ පරිසරය ගැන හිතලා තියෙනවා, ඒවා වර්ණ ඒවට යොදලා තියෙනානෝ ඉතාම සාර්ථකයි. පුතේ ඔබගේ හැකියාවන් තව තවත් ඉස්සරහට ඇරයි යන්න පුළුවන්. මේ වගේම නිර්මාණකාරයේ තව තවත් යෙදෙන්න. අපි කියනවා ඔබට ඉදිරියේදී දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. ඉතින් නිම්නාවි අපි ඇත්තටම මේ වගේ දරුවෝ තමයි අපිට අනාගතේ ඕන වෙන්නේ. මේ වගේ හැකියාවන් තියෙන පුතේ සාර්ථකයි. ඔබගේ චිත්‍රය සුබ පතනවා අනාගතේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න කියලා. තරුණෙත් ලේකම්ගේ අවුරුදු 7ක් වයස මේ චූටි පුතා මාමේ මේ අපි කොරෝනා උවදුර ගැන තමයි කතා කළේ පහුගිය දවස් කිහිපෙම. ඉතින් ඒ අසුරෙන් තමයි මේ චිත්‍ර නිර්මාණය අපිට ඇඳලෙවලා තියෙන්නේ. මාමේ දැන් මේ කාලේන සිදුවීමක් ඇසුරෙන් තමයි මේ චිත්‍ර නිර්මාණය එවන්නේ. මාමට මොකද හිතෙන්නේ මේක ගැන? නිම්නාවේ ඔබ කිව්වා හරි. මේ අපිට වෙනස්ම ආකාරයේ චිත්‍රයක් තමයි මේ දරුවා යොමු කරලා තියෙන්නේ. මේ 3 වසරේ ඉගෙන ගන්න දරුවෙක් තමයි අපිට මේ නිර්මාණය එවලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේ පෝස්ටර් මාධ්‍ය අපි චිත්‍ර වෙන් කරනවා. අපි මේ මාධ්‍ය අනුව අපිට මේ දරුවා එවලා තියෙන්නේ පෝස්ටරයක්. ඒ කියන්නේ මේ යමක් තව කෙනෙකුට දනවන්න පුළුවන් මාධ්‍ය තමයි පෝස්ටර් මාධ්‍ය. ඉතින් පුතේ ඔබ මේ මොහොතේ රටේ තියෙන තත්ත්වයන්ව කාලෝචිත වූ මාතෘකාවක් තෝරගෙන තියෙනවා. සාර්ථකයි. ඒ කියන්නේ එකක් ජාතික සමගිය. මේ සමගිය මත තමයි අපේ මේ පුංචි ලංකාව අපිට බේර ගන්න පුළුවන් කොවිඩ් කියන උවදුරෙන්. ඔබ අන්න ඒ මාතෘකාව අනුව ඔබගේ පෝස්ටරේ ඉතාම සාර්ථක විදිහට ගොඩ නගලා තියෙනවා. ඇත්තටම කියන්න පුළුවන් ඔබට පෝස්ටර් මාධ්‍යයෙන් මේ වගේම තව තවත් ඉස්සරහට ගියොත් ඔබට දක්ෂ නිර්මාණ ශිල්පියෙක් ලංකාවේ අපිට අනාගතයේදී බලා ගන්න පුළුවන් වෙයි. එකක් බලන්න නිම්නාවේ හැම ජාතිකත්වයක්ම මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි සාර්ථකත්වය. ලෝකේ දකින්න ඕනේ මෙන්න මේ ආකාරයට. ළමයිගේ ලෝකේ තමයි මේක.
අපි රසවින්දා පුතේ ඔබගේ චිත්‍රය අපි සුබ පතනවා ඔබට තව තවත් මේ වගේම අනාගතයේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙයි කියලා සතුටුයි සුබ ප්‍රාර්ථනා කරනවා. අවලස්සන තාරපැටියා කතාව අහලා ඩියෝන් ආනෝල්ඩ් පුංචි පුතාගේ ලස්සනම ලස්සන චිත්‍ර නිර්මාණය තමයි මේ. එයා ඉගෙන ගන්න එක වසරේ. අපි මේ චිත්‍ර නිර්මාණය ගැන කතා කරමු. ඔව් නිම්නාවි මේ අවුරුදු 6ක දරුවෙක් තමයි අපිට මේ නිර්මාණය යොමු කරලා තියෙන්නේ. බලන්නකෝ මේ අවුරුදු 6ක් කියන්නේ ඉතාම කුඩා වයසේ දරුවෙක්. මේ දරුවා ඔබ කියපු මෙන්න මේ කතන්දරේ ගොඩනඟලා තියෙන කතන්දරේ ඒ රූප රාමු අපිට ඇත්තටම මේ මොහොතේ මැවිල පේනවා මේ චිත්‍රය දකිද්දි. සාර්ථකයි පුතේ ඔබේ චිත්‍රය. ඔබ වර්ණ ගැන හිතලා තියෙනවා, ඔබ අදහස ගැන හිතලා තියෙනවා, රේඛා ගැනත් හිතලා තියෙනවා. මෙන්න මේවා අතර ඔබගේ වයසට වඩා මුහු පුරා ගිය එකක් මේ චිත්‍රෙම් පෙන්නනව. හැබැයි පොඩි අඩුපාඩුවක් කියන්න ඕන පුතේ. චිත්‍රය ඔබ පාට කරද්දී ඔබ මීට වැඩිය තවත් ටිකක් සැලකිලිමත් වුණා නම් තවත් මීට වඩා සාර්ථක නිර්මාණයක් පුතේ ඔබට ගොඩනගන්න තිබුණා. මේ අපි දකින්න නිම්නාවේ අර පෙර කිව්ව වගේම අනාගතයේ දක්ෂ නිර්මාණ ශිල්පියන්ගේ හැකියාව සහ සලකුණු පුතේ ඇත්තටම සාර්ථකයි. නිර්මාණය අපි සුබ පතනවා. අනාගතයේ තව තවත් මීට වඩා හොඳ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාර්ථකයි චිත්‍රය ඔබගේ. වයස අවුරුදු 6ක් වෙච්ච බිනුල ලෝෂිත පුංචි පුතාගේ ලස්සන චිත්‍ර නිර්මාණය තමයි දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ. නන්දි මිත්‍ර යෝධයාගේ කතන්දරේ අහලා මේ චිත්‍ර නිර්මාණය අපිට මේ විදිහට ඇඳලා ඉවනවා. නුවන් මාම අපි මේක ගැන කතා කරමු. නිම්නාවි අපිට මේ චිත්‍රය වන්නේ අවුරුදු 6ක දරුවෙක්. බලන්නකෝ මේ චිත්‍රය ඇත්තටම වෙනස් මාතෘකාවක් නේද? එකක් අපි අහලා තිබ්බ අතීත කතාවක් නන්දි මිත්‍ර යෝධයාගේ කතන්දරේ. බලන්නකෝ නිම්නාවි මේක ඇතුලේ මෙන්න මේ දරුවා ගොඩනගන්න උත්සාහ කරන තියෙන දේ. එකක් තමයි නන්දි මිත්‍ර යෝධයා ඉන්නවා අම්මා වැල්පටකින් බැඳලා තමන්ගේ කුඹුරේ හේනේ වැඩට යන්න යනවා. ඉතින් මෙන්න මේ යෝධයාගේ මෙන්න මේ පෙර කතන්දරේ අපිට මේ චිත්‍රය දැකපහම ඇත්තටම මැවිල පේනවා. ඉතින් මෙන්න මේකයි චිත්‍රයක අපි බලාපොරොත්තු වෙන එකක් තමයි මාතෘකාවට අදාළව කතාව ගොඩනැගීම. ඉතින් මේ වගේ කුඩා වයසකදී මෙන්න මේ වගේ කතන්දරයක් මේ ආකාරයට ගොඩනගනවා කියන එකම ඇත්තටම ඉතාම සාර්ථක නිර්මාණකාරය නිර්මාණකරුවෙකුට තමයි කරන්න පුළන්නේ. ඉතින් පුතේ ඔබ අන්න ඒ නිර්මාණකරුවාගේ සලකුණු අපිට පෙන්වලා තියෙනවා මේ චිත්‍රයකින්. ඉතින් සාර්ථකයි පුතේ ඔබ වර්ණ ගැනත් හිතලා තියෙනවා, පරිසරය ගැනත් හිතලා තියෙනවා. ඔබගේ වයසට අනුව මේ චිත්‍රය උපරිම සාධාරණ ඉටු කරලා තියෙනවා. ඉතින් නිම්නාවේ අපි සුබ පතමු මේ දරුවොන්ට මේ වගේ නිර්මාණ තව තවත් වැඩියෙන් අඳින්න සහ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා. සාර්ථකයි පුතේ චිත්‍රය. ඔන්න දුවේ පුතේ ඔයාට පොරොන්දු වුණා වගේම ඔයාගේ ලස්සනම ලස්සන චිත්‍ර නිර්මාණයේ අපි ඔන්න ඔයාට මේ විදිහට පෙන්නුවා. ඔයාටත් පුළුවන් මේ විදිහට හැමදාම සිත 88 කතන්දර ගෙදර අහලා උදේ 6 ඉඳන් කතන්දර ගෙදර අහලා ලස්සනම ලස්සන චිත්‍ර නිර්මාණයක් අපිට එවන්න. ඔයා එවන්න ඕනේ නම්බර 136B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ කියන ලිපිණයට. එහෙමත් නැත්නම් පුංචාට පුළුවන් ඔයා ඇඳපු ලස්සන චිත්‍ර ෆොටෝ එකක් අරන් සිත 88 Facebook page එකට හරි 077710980 කියන සිත WhatsApp number එකට inbox කරන්න. එහෙනම් දුවේ පුතේ තවත් ඉදිරි කිහිපයේදී දින කිහිපයක් තුලදී ඔයාගේ ත්‍යාගයන් අපි ලබා දෙන සූදානමින් ඉන්නවා. දිගටම සිතත් එක්ක රැඳෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන ගමන්. එහෙනම් නුවන් මාමේ අදට අපි සමුගමු. මුංචාලා හැමෝටම අයබෝවන්.